අද මේ වෛසාක්‍ය මංගල්‍යයේ පළවෙනි දිනේ ප්‍රධාන අනුග්‍රහය දරන මගේ වාසනාවන්ත පින්වත් උතුමාණන්ට මං මෙසේ පුණ්‍යානුමෝදනා ගෙන එන්නම්. මලිදුගිම්හන්නෙවෙනම් පළමුුව පුතු නම කියනවා. ඒ මංගල දිනයේදි පුතා උතුම් පින්කමක් කරනවා. ඔයා ඇතුළු මුළු පවුලට තෙමගුලේ මම සුභ පතනවා. ඒ වාසනාවේ දොර ඇරෙන්ඩ පව් අකුසල් නැහැ පෙනෙනවා. මලිඳු කියන නම රන්දා පන්සලේ පුතු හිමි වැන්දා. මේ ලෙස පෙන් පෙත බඳිනවන් ආද අරය කළ අන්දා. පුතේ මෙපින් බලෙන් පිරිස යයි නිර්වාණය කැන්දා. තව තව වැඩ කරන්න බෑ මගේ හිමි නම වැඩි හන්දා. ආදරණීය විරුදු ගායන ශිල්පියාට බෙහෙවින් ස්තුතියි. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කොට ඇති වගේ අපට වෙණී යනවා. ඉතින් සාදුනාද වද්දේ සාදුනාද පවත්වන්න දැන් ආදරණීය සිසු පිරිස හෙවිසිනාද මැද්දේ ධර්ම මණ්ඩපයට ආදරණීය ධර්ම මණ්ඩපයට ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කරන බග අපි මතක් කර සිටිනවා. ආදරණීය දරු පිරිස සූදානමෙන් සිටින්න ආරම්භක ගාථා සත්‍යයන් කිරීමට සූදානමෙන් සිටින්න. සැලසූ ආකාරයයි ඔබ මේ දැකගත්තේ. දැන් මා ගෞරවයෙන් ආරාධනා කරනවා වැඩම කොට වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ පිළිගැනීම වෙනුවෙන් මිනුවගමුව විද්‍යාවාස මහපිරිවෙනේ ගරු පරිවෙනාචාර්ය මලවිට ශ්‍රී බෝධි රුක්කාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිකාරී ගෞරවනීය පූජ්‍ය කන්දේගම වංගීස ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. පැමිණ සිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රථමයෙන්ම පිළිගැනීම වෙනුවෙන් වැඩමවා වැඩ සිටින අති ගෞරවනීය ගුරුදේවෝත්තම ලොකුහාමුදුරන් වහන්සේ, අපේ ධර්මදේශක ගෞරවනීය ලොකුහාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ, මහා සංඝරත්නයන් අවසරයි, කාරුණික පින්නතුනි පින්නතියනි, පුංචි බෝසත් දුවා දරුවන් දැරිවියනි, වෙසක් මාසයේ මූලික කරගෙන කාලගුණික වශයෙන් අතිශය පීඩාකාරී තත්ත්වයක වුවත්
වෛසාක්‍ය සද්ධර්ම වර්ෂා වැඩසටහන සංවිධානය කරගෙන එහි පළමු ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා අපි ඉතාමත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන්නට බලාපොරොත්තුවෙන් තීරණය කරගෙන අපේ ලියනගේ මහත්මත් එක්ක කතා බහ කරගෙන එතුමගේ තියෙන සම්බන්ධතාවයත් එක්ක අපි ඉන්න අනතුරුව තීරණය කළ අපේ අති ගෞරවනීය නම කියනට අවසරයි ගුවන් මුදලි ධර්මදේශක විචිත්‍ර ධර්ම කතික අපේ අති ගෞරවනීය බොරැල්ලේ කෝවිද ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේට ආරාධනාව සිද්ධ කරන්න ඕන කියලා ඒ අනුව උන්වහන්සේට ආරාධනාව සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් ඒ අනුව මෙතනට මේ අවස්ථාව සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට මුලින්ම වැඩම කරන්නට යෙදුණා අපේ අති ගෞරවනීය ගුරුදේවෝත්තම ලොකු හාමුදුරන් වහන්සේ තාමත් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේමයි වැඩම කරන ලද විද්‍යාවාස පිරිවෙන නියෝජනය කරමින් අපේ ගෞරවනීය ආචාර්ය මණ්ඩලයේ අපේ ගෞරවනීය පරිවිනාධිපති හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ මහා සංඝරත්නේ මේ අවස්ථාවට ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේමයි අප වෙනුවෙන් තාමත් කරුණාවෙන් අනුකම්පාවෙන් යුක්තව ධර්මානුශාසනාව පැවැත්වීම උදෙසා වැඩම කරන ලද ගුවන් විදුලි විචිත්‍ර ධර්ම දේශක විචිත්‍ර ධර්ම කතික අති ගෞරවනීය බොරැල්ලේ කෝවිද ලොකු හාමුදුරන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යුක්ත මේ අවස්ථාවට පිළිගන්නවා. පින්වත් සියලු දෙනාම සාදුනාදයක් පවත්වලා ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරා. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමස්කාර පූර්වක ස්තුතිය ඔබ වහන්සේට පුද කර සිටිනවා. එසේනම් දැන් දැහත්වට්ටිය පූජා කරමින් වැඩම කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේට දැහත්වට්ටිය පූජා කරමින් ධර්මදේශනයට ආරාධනා කිරීමට මේ කාලය ලැබිලා තිබෙන්නේ. ඉතින් ඒ පින්වතුන්ට මම මතක් කරනවා දැන් ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට දැහත්වට්ටිය පූජා කරමින් ධර්මදේශනයට ආරාධනා කිරීමට. සාදු සාදු සාදු. එසේනම් ඔබ පුන පුනා බලා සිටියේ මොහොත උදා වෙලා ඇති වගේ අපට පෙනී යනවා. ඉතින් වැඩම කොට වදාළ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් බුදුන් වදාළ ධර්මදේශනයෙන් පිටක් අප කෙරෙහි අනුකම්පාවෙන් වදාරන්නට පින්වත් ස්වාමින් වහන්ස ඔබටයි ගෞරව නමස්කාර පූර්වකව ඇරයුම් කර සිටින්නේ. ඉතින් ඔබත් සාදුනාද පවත්වා ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට ධර්මදේශනයට ආරාධනා කර සිටින්න. සාදු සාදු සාදු. එවගේ මතක් කරනවා ඔබට තාම දම්සභා මණ්ඩපේ ඉඩ තිබෙනවා ඔබ ඉදිරියට ඇවිල්ලා වාඩි වෙන්න ධර්මය ශ්‍රවණය කිරීමට. හොඳමයි කවුරු සාදු කියන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා ධමතාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති ඉති. අපේ සහෝදර විහාරාධිපති පණ්ඩිතාඹුරු ඇතුළු මේ වැඩ කටයුතු කරන අපේ පණ්ඩිතාන්ලගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වතියනි බෝසත් දරුවනි ටික වෙලාවක් බණ කියලා. මොකද මන් තරමක් අසනීපෙන් ඉන්නේ. දැන් බෑ. දැන් සල්ලිත් නෑ සනීපත් නෑ. රට පුරාම ගියා දැන් ඇති.
මේකත් මේ මා කරදර කරලා කරලා තමයි ඇත්තම් මේ තෙල් වාගයක් ගාලා ඇඟම ගඳයි. කකුල් ඉදිමිලා දැන් එල්ලෙගේ නැවිලා දැන් හොඳට මිදිමිලා. දැන් ගිහිල්ලායි තෙල් ගන්න ඕන. පුළුවන් කාලේ කළා. දැන් ටිකක් තරමක් කවුරුත් බණ කියන අය එමයි. මේ රටේ කර්මයක්ද මන් දන්නේ. අපි බණ කියන්න ආසයි. නමුත් මොකක් හරි වෙනවා. ඒ නිසාද පළවෙනි බණ ධර්මශ්‍රවණය ඒතං මංගල මුත්තමං. කවදාවත් බණට කන් දෙන කෙනාට වරදින්නේ නැහැ. මොකද එයා බණ දන්න. මොන ප්‍රශ්නය ආවත් එයා ගැරන්ඩියා වගේ දුවන්නේ නැහැ. බණ දන්න. එයා නාගයා වගේ ප්‍රශ්න අභියස නතර වෙලා ඔළුව උස්සලා පෙනේ පුප්පලා සූස් කියකේ බලන. කොයින්ද මේ මොකද්ද මේ? අෂ්ටලෝක ධර්ම කියලා තියෙනවා. ලාභ අලාභ ආදි වශයෙන් ඒවට මූණ දෙන්න ඕන. ඒ වගේම බණ දන්න කෙනා පවට ලැජ්ජයි. පවට බයයි. ඒකට කියන දේවදාර. එයා දෙවියෙක් වගේ. ඒකයි අපිට කියන්නේ. අදමින් ජීවත් වෙනවා විතරට දැහැමින් මිය යනු සොඳමයි ධනහට. අධාර්මිකව පෞකාර විදියට 100ක් ඉන්නවට වඩා ධර්මයේ තනුව දවසක් ඉඳලා මැරෙන එක සැපයි. අදමින් ජීවත් වෙනවා වෙනුවට දැහැමින් මිය යනු සොඳමයි ධනහට. නමුත් අද වෙලා තියෙන මේ බණ අහනුම තමයි වැරදි කරන්නේ. දැන් පෞයේ දාක මේට වඩා ලොකු සෙනගක් හිටපු පන්සලක බණකට ගියා. මගේ කකුල් වල අමාරු නිසා මන්නන්දන් සෙරෙප්පුව ගලවන්නේ. මගේ සෙරෙප්පු දෙක ගලවලා අතනින් බේවා ඒ සෙරෙප්පු ගණන්. බණ විනකොට සෙරෙප්පු දෙකට. කවුද ගෙනිච්චේ? බණ අහන්න ආපු එකෙක්. එළියෙන් ආවේ නැහැ. බණ ඉවර කළා ඔයනුව සෙරෙප්පුව නැහැ. මේ ළඟමයි තිබ්බේ. කොහොම ඉස්සුවද මන් දන්නේ. පිරිකර පූජා කරලා ඉවර වෙලා ඌ මගේ සෙරෙප්පුව තරන් ගියා. ඔන්න බණ පොලි. ඒකයි අපේ සිත. සුනාත ධාරේත චරාත ධම්මේ. හොඳට අහගෙන ඉන්නවා. මතකත් තියෙනවා. ඒට අනුව ජීවත් වෙන්න ඕන. ඒක තමයි අමා. හොඳට බණ. කන් දෙක ලොකුවට තියෙන එකයි. දැන් කොසල් රජු. කොසල් රජුරෝ කියන්නේ ටිකක් මෝඩ රජෙක්. නමුත් සද්ධාවන්ත රජෙක්. සද්ධාව වැඩි. අරියට ගෑනුන්ට ආසයි. ඉත්ති ලෝලත්වේ ගොඩක් තිබුණා. දෝලාවේ හරි අස්වැගේ පිටේ හරි අනකොට ගෑණියෙක් දැක ගමන් නතර වෙනවා. අද කොල්ලොත් ඉන්නවා එහෙම. අපේ පැත්තේ ට්‍රිවිල් කාරයෙක් ඉන්නවා. ඌ එක්කම යන්න කැමති නැහැ. ඌ ගෑණියෙක් දැක ගමන් ඕන් එක වැඩියෙන් ගන්නවා. පොම් 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 ගාලා ගන්නවා. මං අහන්නේ ඇයි බං? නෑ ඉබේම වැදිනවා. ගෑණියෙක් දැක්කම පොම් වෙනවා. කොසල් රජුත් ඒමයි. අදත් ඔය කොල්ලෝ ඉන්නේ. එඩ්ඩස් එක ඉල්ල ගන්නවා, නොම්බරේ ගා ගන්නවා. ඊට පස්සේ ඌ ඉන්නේ බුලත් කෝපිතියේ. කෙල්ලේ ඉන්නේ කතරගම. මූ රෑට ටෙලිෆෝන් කරලා අහනවා බත් කෑවද කියලා. නෑ කිව්වොත් බුලත් කෝපිතියෙන් බත් යවන්නද? එම් පිස්සෝ ඉන්නවා. රූප දැක්කට කමන්නේ නෑ. දැක්ක තැන තියලා යන්න ඕන. උස්සන් යන්න ඕනද? ඇස් තියෙන රූප බලන්න. හොඳ දේට හොඳයි කියන්න ඕන. හොඳ දේ නම් හොඳයි, ලස්සනයි.
දැන් මේ මණ්ඩපේ ලස්සනයි. ඒ කොන්දේ යන්නේ. මේ රජුරුවත් එමයි. ඒ නිසා රජුරුවන්ගේ මාලිගාවෙ හිටියා ගෑනුම 500ක්. කොහොමද අන්තපුරම කියන්නේ ඒකයි. දැන් සෞදි රජුවන්ටත් එමයි 152 කෝටි ඉන්නවා ගෑනු. මෙයාට 500ක් මාලිගාව. බුදුහාමුදුරු ඉන්නේ ඒ නගරෙමයි. දැන් පාරක යනකොට ගෑණියෙක්ව කෙල්ලෙක්ව දැක්කම රජුරෝ නතර වෙලා සේවකයා යවල බලනවා. මොකද බලන්නේ? බැඳලාද නැද්ද? ඉන්දියාවේ ගෑණියෙක් බැඳලාද නැද්ද කියලා අඳුන ගන්න ලාංඡනයක් තියෙනවා. අපේ වගේ නෙමෙයි. මාපට ඇඟිල්ලට දෙවෙනි ඇඟිල්ලේ මුද්දක් දාන්න. සේවක කියලා කකුල තමයි බලන්නේ. මුද්ද තියෙනවා නම් බැඳලා. ඊට පස්සේ මෙන්න මේ උඩින් රතු පාටට ගානවා කුංකුම ටිකක්. බැඳලා. බැඳලා කියලා ආරංචි වුණොත් මිනිහව මරනවා. ඇයි රජුරුවෝ මොනවාරි කරන උප්පර වැට්ටියක් දාලා බොරුවක් ගොතලා අර ගෑණිව ගන්න. හරියට බත් කන. රජුරෝ හරියට බත් කාපු කෙනෙක්. කාලා වාඩි වෙලා ඉඳ බැඹරෙනවා. බත් මතේ කියන්නේ. ඒ රජුරුවන්ට මල් දෙන මිනිහෙක් ඉන්නවා. මාලාකාර කුලයක්. අදත් ඔය අනුරාධපුරේ කතරගම කැලණියේම ඉන්නේ මල් තියාගෙන. නෙළුම් මල් තියාගෙන ඉන්නවා. කතරගමේම ගියාම කෑ ගන්නෙත් එල්ලෝෙම අනේ අපේනොත් ගන්නකො අපේනොත් ගන්නකො කියන්නේ. ඒගොල්ලොන්ගේ රස්සාව මල් විකුණලා ජීවත් වෙන්නේ. දැන් ලංකාවේ මල් කිව්වම ඌව නෙමෙයි. වෙන මල් ජාතියක් ඇවිල්ලා. ඒක මූදෙන් එන්නේ වැවේ නෙමෙයි. ගංජා මල්. දැන් ඒවා තමයි හොඳම බිස්නස්. කිලෝ ගණන් අවුවේ. ගංජා ගයේ මල්. කොල්ලෝ රෑට සෙට් වෙනවලු මල් පූජ කරන්න. නෙළුම් මල් පිච්ච මල් නෙමෙයි උන් ගංජා මල් ගන්න. රජුරුවන්ට කියලා ඉන්නවා මල්කාරයේ. එයාට කියනවා රාජකීය මල් කරුවා. එයා රජුරවන්ට විතරයි මල් දෙන්නේ. දවසක් එයා කරත්තේ අරගෙන යනකොට දැක්කා විලක් තියෙනවා. විල පුරාම තියෙනවා මානෙල් මල්. මානෙල් මල් කියන්නේ ඉස්සර හරි සුවඳයි ලස්සනයි. ලංකාවේ අපේ රටේ ජාතික මලක් මානෙල් මල. අපේ මල මානෙල් මල. දැන් අර කානු බෝක්කු වැසිකිලි ඔක්කොම වැව්වලටයි ඔක්කොම අරෝලා අරෝලා ඔක්කොම ජරාව දාලා දැන් මානෙල් වල සුවඳ නැහැ. ගඳයි. ඉස්සරේම නෙමෙයි වතුර පිරිසිදු. මානෙල් මල පිපෙන්නේ සූර්යාගේ එළිය වැටුණු විතරයි. පිපිල තියෙන මලත් අවසාය වෙනකොට ඉබේම ඇකිලෙනවා. අමුතු මලක්. මැද්දේ කාපාට රේණු. දම්පාට මල. විල පුරාම තියෙන මල්. පිපිල. මල්කාරයා කරත්ති නතර කරලා කල්පනා කළා. හැමදාම සමම් පිච්ච අරව මේව නෙදෙන්නේ. මාඩෙල් මල් ලම්බෙන්නේ නැහැ. රජුරෝ සතුටු වෙයි. මට අද කීයක් වැඩියෙන් ලැබෙයි කියලා අඹුඩෙත් ගාගෙන පැන්නවිලට බෑලා යට නටුවෙන්ම කඩලා කඩලා ගත්ත මල් ටික. ගොඩට ඇවිල්ලා මල් 100 කියලා බැන්දා. දැන් තියෙනවා මල් මිටි 5ක් මල් 500ක්. කරත්තේ පටෝගෙන ඇඟපත ඕදගෙන
යනවා මාලිකාවට. එදා කොසල් රජුරුව මිදුලේ රාජාංගනේ මිදුලේ ඒටමට ඇවිදි සක්මන් කර. මාලිකාවෙන් ඇතුල් වෙන කොටම සුවඳ රජුරු වටේම බලන එක පාට මොකක්ද මේ සුවඳ. බැලීනම් මල්කාරයයි මල්ටික ඔක්කොම අරලා අරගෙන තිබ්බා එළියේ කනපූඩි කියලා සතුටු වෙලා අරමිනියට වැඩියෙන් තුට්ටු ටිකක් දුන්නා. ඒ මිනිහත් වැඳලා සතුටින් ගියා. දැන් රජ්ජුරුවොත් මලක් කරන් ඉඹලා බලලා කරුකෝ කරුකෝ ඉන්න මලේ සුවඳ විහිදිලා ගියා මාලිගාව පුරා. මාලිගාවේ තිබු දේවිවරු ඔක්කොම කඩාගෙන බිඳගෙන දුවගෙන ගෑනු 500ක් දුවගෙන આવොත් කොහමද? රජා වුණත් බය වෙනවා. මේ මාපාරේ ඒ බස් කාර් යන පාරේ දිව්වොත් කැතට පේන අතර දෙනෙක් ඉන්නවා. නිවන් දකින්න පුළුවන් දුවනකම්. ඒක නිවනට බාධා නැහැ. කරණීය සූත්‍රයේ කියන්නේ තිත්තං චරං නිසින්නෝවා සයානෝවා කියලා. මෙතන පාරේ දිව්වොත් බොහොම අශෝභනේට පේන අතර දෙනෙක් ඉන්නවා. පළවෙනි කෙනා තමයි ආමුදුරුවෝ. දැන් මේ පන්සලේ ඉන්න ආමුදුරුවෝ ටිකයි මමයි එකතු වෙලා බුලත් කෝප්පු පිටිය දක්වා මීටර් 100 දිව්වොත් කැතයි. ඇයි ආමුදුරු වඩින්න ඕන? ආමුදුරු දුවන්නේ. ආමුදුරුවන්ගේ ගමන වඩින ගමනක්. වටපිට බලන්නේ නැහැ, උඩබිම බලන්නේ නැහැ. සංවර ගමනක්. ඒකනේ අර කොල්ලා වෙලේ සෙල්ලම් කරනවා. වෙලේ හිටියා කළු ගොනෙක්. ඒ වෙලේ නායකාඳුරුත් වඩිනවා වෙලදිදි. කළු ගොනා ලනුව කඩාගෙන පැනු ආඳුරන්ගේ පස්සේ. දැන් ගොනෙක් පිටිපස්සෙන් එනකොට වඩින්න පුළුවන්. එහෙම වැටුත් එක පිස්සෙක්. ආඳුරු සිවුර ටිකක් ඉස්සුවා වෙල පුරා දිව්වා. කොල්ලන් දිව්වා ගෙදර. අම්මා අල්ලගත්ත ඇයිවන්. හරි වැඩේනේ. අපේ ලොකු ආඳුරු වෙලේ වඩිනකොට අර කළු ගුණා ලනුව කඩාගෙන ලොකු ආඳුරුගේ පස්සෙන් පැනුවා. හිතින් මොකද වුනේ? මොකද වුනේ? අපේ ලොකු ආඳුරු සිවුර උස්සගෙන වැඩ්ඩා වැඩිල්ලා කියලා වැඩක් නැති. කොල්ලකින් වෙන්නේ දිව්ව දිවිල්ලක් කියලා. ආඳුරු තුවන්නේ. වඩිනවා. දැන් නම් ඉතින් ඒ වාදන්න බෑ. දැන් ආඳුරුත් පාරේ මේ මේකක් අනේ ගාගෙන කකම් බකම් ගාගෙන යනවා. කොයි යනවද ඒක දන්නේ නැහැ. ඔව්. මොකක්ද කියන්න පුළුවන්? කියන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාද. ඒව වැඩක් නැහැ. ඊළඟට දිව්වොත් කැතයි ගෑනු කෙනෙක්. කෙල්ලෝ පාරේ යන්න ඕනේ ලතාවකට. එතකොට කෙල්ලට වඳින්න හිතෙනවා. සංවරයි. උන් ඊට අන්තයි දැන්. උනුත් වයර් කණේ ගාගෙන මාවත් අප්පගෙන ගියා කෙල්ලෙක්. මම් බිම දෙමට කොට වෙලෙන්දු ගාන්න ගියා. මං කෝ අනේ පව් කණේ අමාරු කන් ඇයන්නේ. කණේ දෙකම ගාලා තිබුණා. මොන කණයා මල්දේක සින්දුවක් ආගෙන යනවා. කැතයි. පාරේ අයිනෙන් බිම බලාගෙන පුංචි ළමයින්ට උගන්න. එතකොට කොල්ලෝ වීලු කරන්නේ. කොල්ලෝ කියන හරි ඇදිච්ච කෙල්ලෙක්. ලස්සනයි ගමන. ඊළඟට දිව්වොත් කැතයි රජු. මගුල් මේ ඔටුන්නක් දාලා කඩුවක තුස්සගෙන රජෙක් දුවගෙන ආව දකුණ දකුණ කඩුව නයි කාව කොටයිද කවුද දන්නේ කඩුව අතේ. දැන් අද රජවරු නැහැනේ. අපේ ජනාධිපතිවරු ඉන්නවනේ මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන,
ගෝටාබේ රාජපක්ෂ, චන්ද්‍රිකා, රනිල් මුන්ටික එකතු වෙලා මීටර් සීය දිවොත් මිනිසුකයි මොකකරි බුරුල් වෙලා කියලා දිවුවොත් කැටයි ගාම්බිරෝ යන්න ඕන. තමයි රටේ ලොක්ක ලස්සන. ඊළඟට පාරි දිව්වම කැතයි අලි. අලියා ගිනි බෝල මැද්දේ ඇතාරි අලියාරි නට නට යනකොට ලස්සනයි. අලියා කුලප්පු වුණොත් මිනිස්සු රෙදි එපා කළ දුවයි. පෞගියට කේම පෙරහැරවල අලි කුලප්පු වුණේ පෙරහැර කරන්න බෙත් නෑ. ඇන්ටන් ජෝන් කිව්වනේ ඇත් ගොව්වා මනප්පු හොඳටම ගාල කසිප්පු අලියට ඇනපු අලිය කුලප්. හොඳ සිද්දුවා මැරුවනේ අලියව වෙඩි තිබ්බා. ඇතා ඇත්තාට වෙඩි තිබ්බ බෑ. මිනිස්සු වැවේ වැටිලා ළමයි පෑගිලා මුළු නුවරම ඉවර වුණා. ගණ්ඨානාදේ කියලා සිද්දුවක් ඉස්සර යනවා. ඒක අලියා නට නට යනකොට ලස්සනයි, පද්ද පද්ද යනකොට ලස්සනයි. දේවිවරු 500 දුවගෙන එනකොට රජුරෝ බය වුණා. කරන්න දෙයක් නෑ. මොකද කළේ? දුවගෙන එන ගෑනු දේවිවරුත් මානෙල් මල මානෙල් මල දුන්නා. මල් 500 ඉවර. දැන් මල් ටික ගත්ත දේවිවරු දෙන්න තුන්දන යාළු වෙච්චා ඉන්නවනේ. ඒගොල්ලෝ මල නටුවෙන් කඩ කඩ වතුර පුරෝප බේසමෙන් දාලා කාමරේ ළඟින් තිබ්බා. සුවඳයි. සමහරු මල් වාස්වල දාලා මේෂ උඩින් තිබ්බා. සමහරු මල කඩලා ඔළුවේ ගාගත්තා. එකම එක දේවියක් ඉන්නවා. ඒ දේවිය මේ මල ඉඹලා 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 අඬන්න පටන් ගත්තා. දේවි අඬන අනිත් දේවිවරු කිව්ව අන්න අරය මල ඉඹල අඬන රජුට ගියා. ඇයි අඬන්න? සනීප නෑ, මොකුත් නෑ. කවුරු හරි මොනවද කිව්වද? නෑ. එහෙනම් නිකං අඬන්නේ. රජතුමනි, මගේ කලින් ස්වාමියා ඉඳලා හිටලා කතා කරනකොට මේ මලේ සුවඳේනවා. රාජ්‍යවන්ත යකා නැක්කා. කකුල පොලේ ගැව්වා. එපා එපා එපා, දේවිය බොරු කියන්න එපා. මාලිගාවේ දේවිවරු බොරු කිව්වම දෙයියෝ ආකබර. ඒක මූසලයි. බොරු කියන්න එපා. මේ කටේ තමයි කෙල උල්පත් තියෙන්නේ. මොන මොහොතේ බැලුවත් කෙල තියෙනවා. සෙම තියෙනවා. කාපු වගේ ඉර වෙනවා. මැද්දේ නැත්තම් අපිටම තියාගන්න බෑ දවසක් දෙකක්. ඒ තරම් ගඳ ගාන තැනක් තමයි කට. ඔය කටේ මලේ සුවඳ පිළිගන්න පුළුවන්ද? දේවියටත් කීති ගියා. දේවිය කිව්වා, මගේ ස්වාමියා නිකං කෙනෙක් නෙමෙයි. 80 කෝටියක් සල්ලි තිබිච්ච මේ සැවැත් නුවර ධනවත් සිටුවරේ අත්මුතු පරපුරම පිරිසිදු පවුලක්. පස් පවු දසා කුසල් මොකක්වත් කළේ නැහැ. එයාගේ නම උත්පලගන්ධ. මාව බැන්දා. අපිට ගෙවල් දොරවල් වාහන ඔක්කොම තියෙනවා. ගබඩා පිරෙන්න බඩු මුට්ටු තියෙනවා. නමුත් අපිට ළමයි නැහැ. පුත්තාවත්තු මනුස්සා මොන දේ තිබුණත් කසාද බැඳලා අවුරුද්ද දෙක තුන යනකොට ළමයෙක් නැත්තම් උන්ට පාර යන්න බෑ. ලංකාවේ නම් ඒව ගණන් ගන්න. ඉන්දියාවේ ගෑණියෙක් බැඳලා ළමයි නැත්තම් ගෙදර තියාගන්න මූසලයි කියලා. ඒ මනුස්සයා මොනතරම් දුකක් විඳිනවද? එයාගේ කර්මය. නමුත් ඉන්නෝ අරියට වද දෙනවා. අර මිනිහා කොච්චර ආදරෙන් හිටියත් තව කසාදයක් කරලා දෙනවා.
ළමයි නැත්තම් නකොට. මම යාපනය ඉන්න කාලේ හොඳ කාරත කොළඹු අඹ ගාත්තිබෙනවා. නමුත් ගෙඩි නෑ ඒ මිදුලි. නාකි ආච්චිල දෙන්නකිනවා දෙමල. හරි හොඳයි අපිට හරි ආදරෙ. තෝසේ ගේනවා, වඩේ ගේනවා, උළුඳු වඩේ ගේනවා, පායාසං ගේනවා. ගෙදර මොනවාරි ඇදුවම අපිටත් ගේනවා. මේ නාකි ආච්චිල දෙන්න මොකද කළේ? මිනිසු දෙන්නෙක්ව දාලා අර ගා කැපුවා. නිකන් නෙමෙයි ඉදලෙන් ගාල. මම බලාගෙන හිටියා මේ මොකද මුන් කරන්නේ කියලා. අපරාධේ හොඳ ඒවන කුරුල්ලු හිටියා ගිරව්. මං ඉතින් අවශ්‍ය නිකන් යන ගමන් ඇව අපරාධිනේ ආච්චි අම්මා කොච්චර කුරුල්ලු හිටියාද. ගෙඩි නැත්තම් ගස් මොකටද සාදු? මොකද ඒගොල්ලෝ ගෙදර පුතා බැඳපු ගෑණිට ළමයි නෑ. ඔන්න එයාව රිදෝපු වැටි. ගෙඩි නැත්තම් ගස් මොකද කපල දාන්න ඕනේ කියලා. මගුල් ගේකට කොයිවත් යන්න බෑ. පන්සලකට ගියත් දැන් බබාලයි ඉන්නවද කියලා ආනකොට මූණ දෙන්න බෑ කොල්ලන්ට. දැන් හරියට ඒ මුන් තමයි ඉන්නේ. ගංගොල්ල නම් ටිකක් හොඳයි. දැන් කොළොන්නාවේම බැඳලා අවුරුදු 8යි 9යි ලක්ෂ ගණන් දීලා බැන්දි. උඩින් මොකද හෙලිකොප්ටරයක් කියලා පින්තූරු ගත්තා. වැව ළඟට ගිහිලා බදාගෙන හිටියා. අනිමුන් යන්න මගේ කාර් එකක් අරන් ගියා. නුවරඑළිය යන්න මොකටවත් දන්නේ නෑ. ළමයි නෑ. ඇල්බම් එකම අදලා තුන එකෙක් ලක්ෂ 3ක් මාරක් දීලා. මගුල් ඇල්බම් එක. ඒක බල බල ඉන්නවද හැමදා? ඒක බැඳලා මාස 3ක් 4ක් ගියම ගෑණිගේ මූණවත් බලන්නේ නැති එක ඇල්බම් බලයි. ඌගේ ගෑණිගේ මූණත් ඌට මතක නැහැ. ආ ඔයාද කියලා. ඌට මතක නැහැ. ළමයි හිටියොත්. ඒකයි දෙයියෙක් කියුවා. මේ ලෝකේ මිනිසුන්ට තියෙන වටිනම වස්තුව මොකද්ද? සම්පත. බුදුහාඳුරු කිව්වේ නැහැ බෙන් සරවමිව මාලිගා මන්දිර නැහැ. තල්පතේ වුණත් වටිනම සම්පත ළමයි. ඒකනේ අර සිඳුකාරයා ලස්සනට කියන්නේ පොඩි පුතුගේ කතා පෙළයි, පොඩි දුවගේ සිනාරැලයි. බලන්න කොච්චර ලස්සනද කියලා. මගේ නිවන එතන තියෙන්නේ. දැන් එක තාත්ත කෙනෙක් තරුණ කොල්ලෙක්. ඌ ඉස්සර ඇමතිසිම් පන්සලේ ඉන්නේ. දැන් එන්නේම නැහැ. එන්නේ නැහැ. ඒ උට ළමෙක් අම්මා කොල්ලෙක් මේ පෞගේ දවස කාව උදේ වැඳලා කියන ආඳුරු සමාවෙන්න එන්න වෙලාවක් නැහැ. ඉරිදා විතරයි විවේකේ. ඉරිදා අඩුම තරමේ පැය 3ක් නටන්න ඕන. මම කියේ මොකද බං කියලා. පොඩි එකාට කවන්න. ඌ නැත්තම් පුම්බගෙන මුංගාගෙන ඉන්නවා ගිලින්නේ. මම රේඩියෝ එකරි ටීවී එකරි දාලා දෙය දෙය ගන්න උඩ පයින්නවා. ඒත උඩු බට් එකක. මම කුවා ගියාත් මේ කුඹ නයි නටවන්නේ නැත්නම් රිලා නටවන්නේ. දැන් නටන. නමුත් සතුටින් කරා. වැඩ ඇරිච්ච ගමන් ගෙදර. කොහෙවත් යන්නේ නැහැ. ඇයි පොඩි එකා බලන් ඉන්නවා තාත්තා නිකන් නිදා ගන්න. ඔගේ මාන්සි ඔක්කොම ඉවරයි. පොඩි එකාව දැක්කා. උදේ ඉඳලා බැනුම් ආලා වැඩ කරලා ඩාඩිය දාගෙන එන්නේ. පොඩි එකා තාත්තේ ගාගෙන එනකොට මිනිහට ඊට වඩා සතුටක් නැහැ. දැන් මේ ගෙදර සියල්ල තියෙනවා ළමයි නැහැ. ඒ නිසා දවසක් උප්පලගංග සිටුවරයා දේවියට කියනවා. දේවිය මං කතාවක් කියන්නද කියලා. මොකක්ද මං මහන වෙන්නේද? සාදු 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 කොච්චර හොඳද? එපාක වෙන්නේ නැහැ. ඇඬුවේ නැහැ. වැළපුණේ නැහැ. කියනවා සිටුතුමා. දේවි උඹ වාගේ ගෑණියේ කම්බින්න මං පින් කරලා තියෙනවා. ඔය භාර්යාවරු ගැන බුදුහාඳුරු දේශනා කළායි බුදුහාන්ටත් භාර්යාවක් හිටියනේ. සිද්ධාර්ථ කාලේ බුදු වුණාට පස්සේ හිටියේ නැහැ.
ඒකත් මේ පොටුගල්ලනුම් ඕකත් විකෘති කරලා දාන. බුදුවාට භාරියාව හිටිය කර නෑ සිද්ධාර්ථ කුමාරයට. බුදු වනේ සිද්ධාර්ථ කුමාරය. දැන් භාරියාව අත්දෙනකින්. එකෙනෙක් තමයි මාතු බරියා අම්මවා. අම්ම කෙනෙක් ළමයි රකින්නේ. ඒවාගේ හැම දෙයක්ම රකින්නවා. ආරක්ෂා කර. දෙවෙනි කෙනා බගිනි බරියා නංගිවා. නංගිට කොහොන එකක් ඉහතේක. උඹ බම්බෝලං කියලා කතා කරා. මටත් ඉන්න එක නංගි කෙනෙක්. නංගිවා. තුන්වෙනි කෙනා සකී බරියා. හොඳම යාළුවවක්. ඔය කැම්පස් වලේ මේගෙන ගත්තුන් ඉන්නවා අපිත් එක්කත් හිටියා. යාළුවෝ කෙල්ලෝ මුස්ලිම් කෙල්ලෝ මරියට හිටියා. තාම ඉඳීට ඔය කෝල් එකක් දෙනවා දැක්කම ඉනා වෙනවා. ඕන දෙයක් කතා කරන්න පුළුවන්. පෞද්ගලික දෙයක් නක් කියන්න පුළුවන්. ඒම බාරියාව. ඊළඟට දාසි බාරියා. වැඩකාරියා. යට ඇඳුමින් ඉඳලා සෝදලා පියදාලා ඔක්කොම කර. මිනිහට කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. කාපු පිගානේ ඉඳලා. දාසියක් වැඩකාරියක් වගේ. ඒ අතර දෙනා බොහොම හොඳයි. ඒම බාරියාවක් කොල්ලෙකුට අඹුණාම ඌ ගොඩ. තව තුන් දෙනෙක් ඉන්නවා. ලැබුණොත් ඌ අනිවාර්යෙන් බේබද්දෙක් වෙනවා. ඌ ඉවරයි. පළවෙනි කෙනා ස්වාමි බරියා. මිනිහව ගණන් ගන්නෙම නැහැ. එයාට ඕන දේ තමයි කරන්නේ. මිනිහ ඇනුවට නැගිටිලි මොකක්වත් ගරුසරු නැහැ. ඉන්නවා නම් ඉන්න ඕයි. ඒ වාගේ මාර විදියට සැරයි. ඊළඟට චෝර බරියා. මිනිහගේ හැම දෙයක්ම හොරකම් කරනවා. සල්ලි සාක්කුවල තියන්නම බෑ සුද්දෙදා. උදේට උට රුපියල් 100ක් නැහැ. නොකිය නොකිය ඔක්කොම අරන් විචූරණ කරනවා. ඊළඟ කෙනා වදක බරියා. වදයක්. ඒ කොල්ලෙක් එල්ලිලා මැරුණා. අම්මා තාත්තා එපා කියද්දි බැන්දේ. අම්මා තාත්තා කැමති උන් දෙන්න මගුල් ගෙදිටවට ගියේ අම්මයි තාත්තයි. මූ ලියමන ලිව්වේ කොහොමද? විවේක තියෙන වෙලාවල් වල මං වැඩිපුරම ඉන්නේ වැසිකිළියේ. දොරවාගෙන ඉන්න බෑ. ටෙලිෆෝන් කළත් සැකයි, ටීවී බැලුවත් සැකයි, ඉනා වුණත් සැකයි. හරි වදයක්. ඒ මම්බුණොත් මිනිහා ගෙදර යන්න කැමති නැහැ. රෑ වෙනකම් පාරේ. දැන් අපේ පන්සල ඉස්සරහාම බස් හෝල් එක තියෙනවා. ලස්සන ළමෙක් ඉස්සර ඉතන් ඉන්නවා. හරි ලස්සනයි. මම බණට ගින් ඇවිල්ලා බහින බහින හැමදාම මු ඉන්නවා. හරි ඇඬයි. මම බෑලා අඬ ගැව්වා. ඔයා කොහෙද ඉන්නේ කියලා. ආන්දුනේ මේ ළඟ අලුතෙන් බෝඩින් වෙලා ඉන්නේ මායි නෝනා. ඉතින් ළමු ඔය ටික පයින් යන්න බැද්ද? ඉනාව. නෑ ආන්දුනේ මම 9 පව් වෙලා තමයි ගෙදර යන්නේ. මං ගාව නැකත්ද කියලා. නෑ එතකොට නාට්‍ය ඉවරයි. තන් ගෑණිමාව ගණන් ගන්නෑ. මිනිහට ඕන බැන්නේ මොකද? මිනිහා යනකොට පිළිගන්න නෝනා. බෑගේ කාර්ගෙන තේකක් බොනවද ඉනා වෙලා. අර ගෑණි කොණ්ඩේ කඩාගෙන යකින්නි අපාගේ ටීවී බලාගෙන සදා ඔබ මගේ කියලා අරක බලන් ඉන්නවා. මූනේ සදා ඔබ මගේ. අරකේ ගෑනු නයි වෙනවා. ඒව බල බල මුන් නපුරු වෙනවා. කොළොන්නාව කියන්නේ හොඳ පැත්තක් නෙමෙයි. තියෙන ජරාව ඔක්කොම තියෙනේ. ඔය රැට ත්‍රිවිල් වලේම නෝනලයිම යනවා. මූත් ලස්සනයි. කවුරු හරි නෝන කෙනෙක් මූට ආදරේ දෙන්න පටන් ගත්තොත් පවුලක් ඉවරයි. ඔන්න වදක බරියෝ අම්බුනාම ඉවරයි. දැන් තව බාරියාවක් ඉදිරි. එයා තමයි දිය බරියා. ඒ අලුතෙන් ආපු එකක්. සූත්‍රේ නෑ දිය බරි කියලා. දිය බරියා.
එයා ලිස්ස ලිස්ස යන පවුල්ලිවර. මේ සිටතුමා කියන උඹවාගේ ගෑනීම ටම්බෙන්න සමසට්ටා අපි දෙන්නගේ සට්ටාව එකයි. සමසීලා අපි දෙන්නම සිල්වත්. සමචාගා අපි දෙන්නම දෙන්න කැමති. සමපඤ්ඤා අපි දෙන්න හිතන ඇති එකයි. එනිසා මම මානවෙන්න උඹේ කමනාපයක් නෙමෙයි. උඹ ලස්සනයි, මේ දේපල තියෙනවා. උඹ කැමතිනම් තව කෙනෙකු බැඳගන්න. මේ දෙන්න ජීවත් වුණේ කොහමද? සඳුන් ගයේ වෙලිච්ච පිච්ච වැලවා. සඳුන් කිව්වම සුවඳයි. සඳුන් වැලට පිච්ච වැලක් ගියොත් ඩබල් සුවඳයි. දැන් ඉන්න කෝඹ ගයේ ගිලි වෙලිච්ච කරවිල වැලවා. කෝඹත් තිත්තයි කරවිලත් තිත්තයි, උන් දෙන්න ඩබල් තිත්තයි. ඒ නිසා දේවිය මට සමාවෙන්න. නෑ නෑ, මං හරි සතුටුයි. සාදු සාදු අනුමෝදාමි. මං අනුමෝදන් වෙමි. ඔබ වහන්සේ ගත්ත තීරණය හොඳයි. රජුරුවන්ටත් කියලා බුදුහාමුදුරන් ළඟින් පැවිදි වුණා. දැන් උත්පල ගන්න ආමුදුරු. ඒ කාලේ නීතියක් තිබුණා, රටේ ඉන්න මා සල්ලිකාරයෙක් අකාලේ මැරුණොත්, රට ඇරලා පැනලා ගියොත්, මහණ වුණොත්, ළමයි නැත්තම් අර සිටුතුමාගේ සියලුම ඉඩකඩන් දීපල ඔක්කොම රජේට. ඉඩකඩන් විතරක් නෙමෙයි, දේවී ඉන්නවනම් දේවියත් රජේට. අන්තපුරෙට මේ ගෑණි ලස්සනයි. ඒ නිසා රජු අන්තපුරෙම තියාගත්තා. ඒ නිසා තමයි මාන වුණේ. එයාගේ කටින් මේ මල ආවා සුවඳද. ඔබ වහන්සේ උච්චර සැකනම් හැමදාම යනවනි පන්සලට. මේ ආඳුරු ඉන්නේ මේ පන්සලේනේ. ගිහිල්ලා ඕනනම් චෙක් කරගන්න බලන්නම්කො කියලා ඒ වෙලේම ගියා. කේන්ති ඇයි එයා ළඟ ඉන්න දේවිය කව පිරිමියගේ ගුණ කියනකොට ඉන්න බෑනි අකරගෙනවනේ. යනකොට ඒ ආඳුරු අතුගා. දැන් රටේ රජා වුණත් බෑ ආඳුරු කෙනෙක්ගේ ළඟට කියලා කටයිමින්න. ඒක කරන්න බෑ. කෙලිම බුදු ආඳුරු ළඟට ගියා. ගිහිල්ලා වැන්දා. බුදු ආඳුරු දන්නවා කතා. මොකද රජතුමනි, අනේ මගේ රටේ මා කෝටිපතියෙක් මහණුන්නානේ උත්පල ගන්ද ආඳුරු. ඒ මහණකමට මට එන්න බැරි වුණා. රටේ වැඩක් තිබුණා. මං ඈත ගියා. ඒ නිසා මගේ යුතුකමක් ඒ ආඳුරු ප්‍රධාන 500ක් ආඳුරුවන්ට දානි ටිකක් දෙන්න අපේ මාලිගාවට. දැන් මේ දානි දෙන්නේ සත්තාවෙන් නෙමෙයි. අර ආඳුරගේ කටින් සුවඳ එනවද කියලා බලන්න. බුදුහාඳුරු ඔක දන්නවා. බුදුහාඳුරු ආනන්දාන්ට කතා කළා. ආනන්ද ආඳුන්නේ එතම දෙන්න ඕන. කල් දාන්න බෑ. ආනන්දට දානයක් තියෙනවද? ස්වාමීනි යන්න එකක් නැහැ. එහෙනම් අර උත්පල ගන්ධත් එක්ක 500ක් පමත් වෙනවා. මාලිගාවට යන්න. ගලස්ටි. රජුරුව මාලිගාවට ගිහ ඔක්කොම අල්ලව රැස් කෙරේ. රැස්වීම. එත උදේ ඉඳලා කිසි කෙනෙකුට නෑවට කමක් නෑ. සුවඳ ගන්න බෑ. ඒ සඳුන් අරව මේවා මොකක්වත් ගන්න බෑ. මාලිගාව වටේ තියෙන මල් ඔක්කොම කඩලා විසි කරන්න ඕන. එත කිසි මලක් තියෙන්නේ නෑ. මල් කාර්යයට එත පැත්ත පලාට දෙන්න බෑ. ජනේ ලොක්කම වාන්න ඕන. අයිද මේ ආඳුරු නිකන් හරි කතා කළොත් එන්නේ බෑ සුවඳ. දැන් 500ක් වඩිනවා. සමනානංච දස්සනං. රජුරෝ කේල්ගා කැපුවා වගේ බිමට වැටිලා වැන්දා. ඔටුන්න ගලෝගෙන පාසෝදල වාඩි කරෝලා බොහොම ගෞරවයෙන් දානි පූජා කළා. ආන්දරු දානි වල්නව බලබලා සතුටු වුණා. දානි වල්නල ඉවරෙච්ච ගමන් රජුරෝ ආන්දරුවන් බුදුහාන්ට කියනවා, ස්වාමී අද ඔබ වහන්සේ බණ කියන්න එපා. බලන්න මූණටම කිව්වා. බුදුහාමුදුරුව අද බණ කියන්න එපා. මේ අලුත මහණ වෙච්ච මගේ රටේ මගේ නගරේ ප්‍රසිද්ධ ධනවතේ ඒ ආන්දරුවන්ට කියන්න බණ ටිකක් කියන්න. දැන් වරෙන් කොසොන
බුදුහාඳුරු දන්නවා. ඒ නිසා බුදුහාඳුරු මතක් කළා උත්පල ගණන්. එනම් බණචුට්ටක් බුත්තානුමෝදනාව කරන්න. නැගිටලා බුදුහාන්ට වැඳලා සිවුරේ කාංශ කරගෙන වාඩි වෙලා බණ කියන්න පටන් ගත්තා. ටික වේලාවක් යනකොට මෙන්න කිව්වා වගේම මානෙ සුවදෙනවා. රජුරවන්ට කඳුළු බේරෙනවා. දේවිවරු අඬනවා. ඔක්කොම අඳුන් කුඳුන් වෙලා. මාර ප්‍රතුමයක් නෙමේ එක. බණ ඉවරයි. රජුරෝ බුදුහාගේ කකුල් දෙක බදාගෙන සමාව ගත්තා. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කමමේ බන්තේ බූරි පඤ්ඤතතා. මට සමාව ගන්න ඕන කමින් කළා නෙමේ. අපේ මල්කාරයා මානෙල් මල් ගෙනාව මං දේවිවරුන්ට දුන්නා. මේ දේවිය මේ මල ඉඹ ඉඹ ඇඬුවා. මොකද අඬන්නේ කිව්වම මෙහෙම කිව්වා. දැන් ඒක මං පිළිගන්නවා. ඒ වෙලාවේ බුදුහාඳුනන කෙන මං ඔක්කොම දන්නවා. කාශ්‍යප බුදුහාඳුනගේ කාලේ සාදු කීකිය බණාපු උපාසකේ ඉස්සරාම වාඩි වෙලා වටපිට බැලුවේ නැහැ. දැන් මොකද කරන්නේ? දැන් මම මේ පෝයේ ගිය පෝයට දවල් දෙකට බණකට ගියා. ඒ වෙලේ දෙකට දැන් බණ කියන්න බෑ, නිදිමතයි. නමුත් වැදගත් පන්සලක් නොගින්න බෑ කොළඹ. මම බණට ගියා. මේ ළඟට තාප්පිටේ ඇතුළ නාකි ආච්චි කෙනෙක් හිටියා. ඒ ආච්චිගේ ෆෝන් එක වදිනවා. කොහොමද දන්නද වැදුනේ? මං කැමති නෑ නට, නෑන කැමති නෑ මට. මං අවසෙනවා. බල්ලට කන්න දුන්නද? හොඳයි හොඳයි. ඔන්න අපි බණ යන්නට. ඔන්න ඒකට කියන්නේ ගාපු බෙරේකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ. අපි නිකන් යනවා. ගිල ගිල අපි නෙඩව අතින් ගෙවාගෙන කාලේ කාගෙන හොඳට කන්දිලාන්න ඕන. ධර්ම දේශනා කරන වෙලාවේ ඇස් දෙක පියාගෙන සාදු කීකිය බණ ඇව්වා. ඒකේ පිනට සුවඳ ආවා. මේ අන්තිමාත්මේ උඹේ මාලිගාවේ උඹේ දැන් දානි වැළඳුවා. දැම්මම රාත් වෙනවා. රාතන් වහන්සේ නත්ති දානි පුනබ්බව වායිප දෙන්නේ යතායම් පදීපෝ පහනක් වාගේ නිවුනා. කත කරණියෝ සියලු වැඩ දැන් ඉවරයි. නයි ජාතු ගබ්බසෙයන් ආයි අම්මා කෙනෙකුගේ බඩට එන්නේ නැහැ. පුනරේති නිවුනා. රාජ්‍යරෝ දනගාගෙන වැත්තා. සුපටිපන්න උජුපටිපන්න සාමීචිපටිපන්න කිය කිය බොහොම සතුටින් වැඳා මගේ රටේ මේ වාගේ පුණ්‍යවන්තයි ඉන්නවනේ. ඒ නිසා මේ ආම්දුරුගොල්ලෝ සති ගණන් මාස ගණන් බණ කියන්නේ කොළඹින් ආම්දුරුගොල්ලන්ටත් කරදරයක්. නමුත් කරන්න දෙයක් නැහැ. ආම්දුරු ගමේ ආම්දුරුවන්ගේ යුතුකමක් නේ. අපිට 308 පාම කණ්ඩ දෙන අපේ මිනිස්සු දැන් කොළඹ නම් අපිට දාන නැහැ. හැමදාම වුණෝ දැන් එනකොට මං shopping bag 3ක විතර එළවලු ගත්තා 6500යි. එනකොට මං ගත්තේ මේ කෑගල්ල හරි ගත්තේ shopping bag 3යි. ගාන 6500යි. ඉතින් 8ක් 9ක් ඉන්නවනම් කොහොමද මිනිස්සු දානි දෙන්නේ? මේ දවස්වල ගණන් ඉඟුරු දෙයි 2 රුපියල් 500ද පොඩි ඉඟුරුත් ගන්න. ඉති බලන්න. නමුත් ගම්වල තාම දාන දෙක තුන ගේනවා. පේරු දාන කියලා. දැන් එක මිනිහෙක්ට කිව්වා ආඳුන්නේ අපේ පන්සල අනුරාධපුරේ දවසකට කොමාරි එක ගෙදරකින් ව්‍යංජන දෙක දෙක 100කට විතර ගේනවා කිව්වා. ඇයි අමුදාවෙන් ගේන්නේ? ඔක්කොමලට කණ්ඩායම් කිව්වා. එක ගෙදරකින් ව්‍යංජන් දෙක දෙක අරන් එනවා කිව්වා. මොකද ඒ පැතිවල තියෙනවා කොළ ජාති කන්න පුළුවන්. වැව් මාළු කන්න පුළුවන්. කොළඹ බොකක් කන්න එන්නේ ගෑසුත් ගණන් දරලි පුත් නැහැ. ලුණු කැටේ කරපිංච කොළේ ඉඳලා ගන්නවා. දැන් මං ඉන්න පන්සලේ තැඹිලි ගාක්වත් නැහැ. බිල්ඩින් එකක් විතරයි. වෙන මොකක්වත් නැහැ. ආදිසියට තැඹිලි ගෙඩියක් බොන්න නම් ඒකත් කඩෙන් ගන්නවා. පොල් ගාක්වත් නැහැ. අපිට සිව්පස්යෙන් උපස්ථාන කරන මිනිසුන්ට අපි ළඟ දෙන්න දෙයක් නැහැ. අපි දෙන්න ඕන ධර්ම දානේ.
සබ්බදානං ධම්මදානං ජිනාත. සියලු දන්වලට වඩා මා විශාල පිටක්. ඒ නිසා ගමම එකතු වෙනවාද ඉඳලා මේ සතියම බොහොම සතුටුයි. පොඩි ළමයි, තරුණ ළමයි, වයසක අය තරාමරාවක් නැහැ. ඔක්කොම එක විදියට බිම වාඩි වෙලා බෙරගාන්න ළමයි ආසයි, කොඩි උස්සන් යන්න ආසයි, පොඩි උන් ඒවට පොර කනවා. දාම් පාසල් ළමයි ත්‍යාවසයිල මේවා අතු ගානවා, පිය දානවා, බුද්ධ පූජා හදනවා. පින්කම් වෙසක් නේ. ඒ නිසා බුද්ධෝසෝ භගවා බුදුආඳුරු අවබෝධ කරගෙන අපිට දේශනා කළා. දන්තෝසෝ භගවා උන්වහන්සේ දමනය කරගෙන අපිට කිව්වා සචිත්ත පරියෝ දපනං, සිත දමනය කරගන්න. සන්තෝසෝ භගවා උන්වහන්සේ සංසිඳුණා කෙලෙස් වලින්, මිදුණා. අපිටත් මිදෙන්නයි බණ කිව්වා. ඒ නිසා පවෙන් ගැලවෙන්න, පින් කරගන්න, සිත දමනය කරගන්න, අද අද එයි මරු පින් කරගන්න. අද ආයුෂ අඩුයි, අද ඊට ප්‍රකායට නැහැ, කරගත්ත දෙයක් විතරයි. එහෙමනම් ඊට වඩා බණ කියන්නේ තව සුත්තිකින් වහිනවා. පින්කම පටන් ගන්න මං ආවා, කවුරුත් හොඳට බණ ඇව්වා. වැඩිය කියන්න ගියාමත් එපා වෙනවා. ඇයි මේ පාරවල යන්නත් එපා? මං දැක්ක අරේ ඉඳලා මිනිස්සු පයින් එනවා, කළුවර වෙනවා. හරි දුෂ්කර පාර, කඳුයි පල්ලමුයි වංගුයි, ඉතින් දුෂ්කරයි. ඉතින් මේ බණ ආව සතරට වාගේ දාගත්තා නම් ඒතොර මේ ලයිට් නෑ. නමුත් දුක් විඳලා පින්කම් කළාම තව පිනක්. ගමේනි පුරුදුයිනේ. ඒ නිසා මියගිය සෑම දෙනාට උතුම් නිවන් සුව ලැබේවා. දෙවියොත් මේ පින් දැක සතුටු වේවා, අනුමෝදන් වේවා. මේ පින් බිම රැක දේවා, පූජනීය සංඝ පිරිස රැක දේවා, ඔබ අප සෑම දෙනා රැක දේවා, මේ රට රැකීවා, මගේ තරුණ ළමයි රැක දේවා, පුංචි ළමයි රැක දේවා, වැඩිහිටි අයට නිරෝගී සුව ලැබේවා. දෙවියොත් නිවන් දකීවා කියලා සාදු කියා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දාපචායන චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං, ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සමතම තෙරුවන් පීඨයි. අවසරයි අපේ හාමුදුරුවනේ, ගෞරව නමස්කාර පූර්වකව ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. දැන් දහම් පාසල් දරුවන් සෝදානමෙන් එන්නවා. මහා සංඝරත්නය වදින ගාථාව සජ්ජායනය කරමින්, ඒ තේරුමද සජ්ජායනය කරමින් ඔබ වහන්සේට ආශිර්වාදය එකතු කිරීමට ඔවුන්ටයි මේ ආරාධනා කර සිටින්නේ. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤංකෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලන්දං
බිඳු ගුණයට එකතු වේවා. සුසිල් දිවියේ පිරුවා පමණ කුසල් සම්පත් මට ලැබේවා. නොදැන වූයම් දොසක් වේනම් නොදත් මාහට කමාවේවා. පිරු ගුණසිල් දන් බෙලෙන් හිමි සසුන් ගුණයේ නිරත වේවා. සාදු සාදු සාදු. එසේනම් දැන් එළඹ ඇත්තේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට අෂ්ට පරිස්කාර පූජාව පිළිගැන්වීමයි. එසේනම් අද දවසේ ප්‍රධාන දායකත්වය දරූ මලිදුගේ මහාන් වික්‍රමසිංහ මහත්මයාට මා ගෞරවයෙන් ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්සේට අෂ්ට පරිස්කාර පිළිකර පූජා කිරීමට. සාදු සාදු සාදු. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විචිත්‍රවත් ධර්ම දේශනයක් ඔබට ශ්‍රවණය කරන්නට හැකි වූයේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ වෙනුවෙන්. ඉතින් උන්වහන්සේට තවත් මෙවැනි වූ ධර්ම දේශනාව සමගින් ගම්දනව් සිතාරා වැඩීමට ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේ මේ ගෞතම බුදු සසුනේම උතුම් වූ නිර්වාණ අවබෝධයම ලැබේවා යන්නත් අපි සාදු නාදනම්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට තවත් පිරිකර පූජා කිරීමට ඔබට අවස්ථාව තිබෙනවා. ඔබ සෝදානමින් සිටී නම් ඒ අවස්ථාව දැන් එළඹ ඇති වග අපට වෙනියන්නේ. එසේනම් විහාරස්ථ කාර්යසාධක සමිතිය නිලධාරී මහතුනි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ පහළ ආවාසගේ වෙත වැඩම කරවීමට කාලය එළඹ ඇත. ඔබ මේ අවස්ථාවට දැන් පැමිණෙන්න මුතුකුඩය අල්ලමින් පින්වත් ස්වාමින් වහන්සේ පහළ ආවාසගේ වෙත වැඩම කිරීමට ඔබ සූදානම් වන්න. අවසාන වශයෙන් අවසාන ගාථා සජ්ජායනය අපි කරමු. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු.